දෙවන වර පන්දුවට පහර දෙන කණ්ඩායමේ අවස්ථාව විනිසුරුවම් දෙපළට අපි විශේෂයෙන්ම අවධානය යොමු කරනවා කාලය ඉතාමත් වැදගත් විශේෂයෙන්ම සවස් කාලයේ වන විට අයහපත් කාලගුණික තත්ත්වයේ ඇති වෙන නිසා විනිසුරුවම් දෙපළටයි මේ වගකීම විශේෂයෙන්ම යංග ස්ටාර් ක්‍රීඩා සමාජයේ සංවිධායක කමිටුව ඔබගේ අවධානය යොමු කරනවා තරගයේ හැකි ඉක්මනින් ආරම්භ කරන්න ඉතාමත්ම වටිනා කාලය මොකද සවස් කාලයේ ඊයේ දිනෙත් ඉතාමත්ම අයහපත් කාලගුණික තත්ත්වයක් තිබුණේ ඒ නිසා ඔබ දෙපළගේ කාර්යය ඉතාමත්ම වටිනවා ඒ නිසා හැකි ඉක්මනින් තරගය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන්න. ඒ වගේම ලකුණු සටහන් කිරීමේ අතිරේක කටයුතු කරපු හිමංශ පුතුණුවන්ටත් සාන්ත තෝමස් විද්‍යාලයේ ඒ පුතුණුවන්ටත් අපි හැකි ඉක්මනින් මෙම ස්ථානයට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. හිමංශ ගුණවර්ධන පුතුණුවන් යංග ස්ටාර් ක්‍රීඩා සමාජයේ හැකි ඉක්මනින් මෙම ස්ථානයට පැමිණෙන්න ඔබගේ සේවය අත්‍යවශ්‍යයි. ඒ වගේම සාන්ත තෝමස් විද්‍යාලයේ ඒ අතිරේක ක්‍රීඩකයාටත් අපි ආරාධනා කරනවා ලකුණු සටහන් කිරීමේ කාර්යය සඳහා මගේ හිත මිත්‍ර ගයන්ත නොබද සහයෝගය ලබා දිය යුතුයි. විශේෂයෙන්ම ගයන් ලකුණු සටහන් කිරීමේ ප්‍රවීණයෙකු වශයෙන් අද සහභාගී වන්නේ ඔහු මේ ක්‍රිකට් තරග තුල ලකුණු සටහන් කිරීමේ හසල අධ්‍යක්ෂින් සම්භාරයක් ඇති ලකුණු සටහන් කරන්නෙක් වශයෙන් අයිවාදේ නම් කරන්න පුළුවන්. දැන් තරගය ආරම්භ වන මොහොත ආරම්භක ප්‍රතිකරුවා වශයෙන් මතීශ ක්‍රීඩා පිටිට පිවිස තිබෙනවා. ඔහු සමග මිතුල් මා හිතන්නේ මිතුල් විය යුතුයි. මම විශේෂයෙන්ම ප්‍රියදර්ශනට මම ආරාධනා කරනවා මෙම ස්ථානයට පැමිණෙන්න ප්‍රියදර්ශන රසික අවධානය යොමු කරන්න. මෙතන මේ ලකුණු සටහන් කිරීම සඳහා මේ ක්‍රීඩකයන්ගේ නම් දන්නා අයකු හැකි ඉක්මනින් මෙම ස්ථානයට යොමු කරන්න. මොකද එසේ නොවහොත් මා හිතන්නේ ලකුණු සටහන් කිරීමේදී එය කිසියම් අපහසුතාවයකට පත් වෙනවා. දැන් සූදානම් පන්දු යැයිම ප්‍රථම පන්දු වාරයේ සාන්ත තෝමස් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා. පන්දු යවන ක්‍රීඩකයා යෙනුකයි හෙනුක සූදානම්. හෙනුකගේ ප්‍රථම පන්දුව වයිට් පන්දුවක් විය යුතුයි. ජයසේකර විනිසුරුතුමන්ගේ සංඥාව ඒ අනුව ප්‍රථම ලකුණ වාර්තා වෙනවා. ජයග්‍රහණය සඳහා උන්ට අවශ්‍ය වන්නේ ඔවුන් ලබාගත් සාන්ත තෝමස් විද්‍යාලය කඩලු 4කට ලකුණු 82ක් ලබා ගත්තා. ඒ අනුව ඔවුන්ගේ ජයග්‍රාහී ඉලක්කය වන්නේ ලකුණු 85යි. සුවද තරගයක් තරගයේ ජයපැරදුමටත් වඩා මේ තරගය තුල ලබන අත්දැකීම් තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා ඒ කුළුදුල් අත්දැකීම් නෙලා ගන්න අවස්ථාව වශයෙන් මේ යංග ස්ටාර් ක්‍රිකට් සංග්‍රාමය හඳුන්වන්න පුළුවන්. යතොල් දිවෙනවා පන්දු යයිම සඳහා පාරකැලකනවා පායින දෙසින් යදී යන පන්දුවට ලකුණක් ලබා ගැනීමට මෙතුල් උත්සාහ කරත් මතීෂ සූදානම් නැහැ. යනුව ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. වයිට් පන්දුවක් මීට පෙර යොමු කරා. යනුව එක් අතිරේක ලකුණක් හිමි වෙනවා. ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. ප්‍රථම පන්දු වාරයයි ක්‍රියාත්මක වන්නේ. දිවෙනවා පන්දු යයි මේ කාර්යය සඳහා පාරකැල කරනවා. ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. කඩුව රකින ක්‍රීඩකයා පන්දුව රැකගත්තා. ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. ජයග්‍රාහී ඉලක්කය ලකුණු 85ක් ලබා ගත යුතුයි. යංග ස්ටාර් 13 න් පහළ කණ්ඩායම. කඩුව රකින ක්‍රීඩකයා ලෙග් ස්විප් ක්‍රීඩකෙක්. ෂෝට් ට්‍රාලෙක් ෂෝට් මිඩ් විකට් මිඩ් ඔන් මිඩ් ඔෆ් සහ ඩීප් ප්‍රේක්ෂකව කලාප තුළ තවත් වයිට් පන්දුවක් විය යුතුයි. පායින් නිවතට ජයසේකර විනිසුරුතුමන් අවධානය යොමු කරනවා. ඒ වයිට් පන්දුවක් වශයෙන් සඳහන් වන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. ඒ වගේම මේ තරගය යන අතරතුර මා හිතන්නේ අපගේ විනිසුරුම් දෙපළගේ අවධානය යොමු විය යුතුයි. ඉසුරු ලොකෝගේ මැතුණුන්ගේ දැන් දිනත් විනිසුරුතුමන් කටයුතු කරන්නේ ප්‍රධාන විනිසුරුතුමන් වශයෙන්. දිනත් සමග ජයසේකර විනිසුරුම් දෙපළ සාන්ත තෝමස් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩාව හදාරා ඒ වගේම මා හිතන්නේ දැනටත් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන අය දැනටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන ශිෂ්‍යයන් ක්‍රීඩකයන් දෙපළක්
උන් දෙපළ තමයි මේ තරගයේ ප්‍රධාන විනිසුරුවම් දෙපළ වශයෙන් කටයුතු කරන්නේ. පන්දු යවන ක්‍රීඩකයා යෙනුකයේ පන්දු යවන්නේ සාන්ත තොමස් විද්‍යාලේ. පන්දුවක් යොමු කරන පාරක් එල්ල කරනවා මතීෂ. ඒ වයිට් පන්දුවක්ද ඒ නිපන්දුවක් වශයෙන් සංඥාව ලැබෙනවා. සමාවන්න මා හිතන්නේ නිපන්දුවක් වශයෙන් සංඥාව පන්දු පහක් යවා අවසන් බවයි සංඥාවෙන් අපගේ ලකුණු සටහන් කරන සහෘදයාට සංඥාව ලබා දුන්නේ. යනු ප්‍රථම පන්දුවාරයේ අවසන් පන්දු යැයිම සඳහා යතුල් සෝදානම් විස්තර විචාරයේ ගෙනෙන අට්ටාලයේ දෙසින් පාරක් එල්ල කරන ඉතාමත් හොඳින් පසුපාදයේ ක්‍රීඩා කරමින් පවර් ඩිෆෙන්ස් කිරීමක් කරා. යනු ප්‍රථම පන්දුවාරයේ නිමාවන විට දාබර ක්‍රීඩාලුලි හිතවතුනේ සාන්ත තොමස් විද්‍යාලයේ ඉරිව යංගස්ටා ක්‍රීඩා සමාජයේ ලකුණු එකයි කිසිදු ක්‍රීඩකයෙකු නොදෙවි. ඉදිකිරීම් ශිෂ්ටිය සඳහා අවශ්‍ය කාර්යක්ෂමතාවයේ උසස් තත්ත්වයේ නිමාව සඳහා නවීන තාක්ෂණික උපාංග සඳහා විමසිය යුතු හොඳම තැන RP Enterprises Private Limited. RP Enterprises Private Limited අංක 492 සියඹලාපේ පාර හේයන්තුඩුව කිරිබත්ගොඩ. දුර ඇමතුම 0112964878 සහ 0708577073. දෙවන පන්දුවාරයේ ක්‍රියාත්මකවන්නේ ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. පන්දු යවන ක්‍රීඩකයා මොකිතයි පන්දු යවන්නේ? ඔව්, දක්ෂ පිටිකරුවෙක්. පන්දුවට පහදන ක්‍රීඩකයා මතිෂ ගුණවර්ධන. තාමත් හොඳින් පසුපාදයේ ක්‍රීඩා කරමින් ක්‍රීඩකයන් ඉත අපූරු සිතුවමක් ක්‍රීඩා පිටියේ දිස්වෙනවා. කුඩා ක්‍රීඩකයන් දැඩි විමසීමක් කරනවා පන්දු රකින්නන්. වගේම පන්දුවට පහදෙන මතිෂත් ඒ අවධානය යොමු කරනවා. ඔහු අත්දැකීම් ලබා ගන්නවාද? පාරකෙල කරනවා පසුපාදයේ ශක්කත් පහර සාර්ථකවන්නේ. කඩුල් රකින ක්‍රීඩකයා පන්දුව රැකගෙන නැවතත් පන්දුව බාර කරනවා. පන්දු යවන මොකිටට පන්දුව ලබා දෙනවා. ඒ වගේම මේ සම්නිවේදන කටයුතු විශේෂයෙන්ම සත්සන්දස ස්පෝට් නෙට් YouTube ඔස්සේ සජීව ලෙසින් තරගයේ මුළු විශ්වයටම සම්නිවේදනය කරනවා. යංග ස්ටාර් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන මේ තරගය ප්‍රබල ඉල්ලීමක් කරනවා. කෙසේ වෙතත් ය හොඳ පන්දුවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. දෙවන පන්දුවාරයයි ක්‍රියාත්මක වන්නේ. පන්දු යවන ක්‍රීඩක මොකිට පන්දු යවන ක්‍රීඩකයා ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. දිවෙනවා පන්දු යවීම සඳහා පාරක් එල්ල කරනවා පසුපාදයේ ඩ්‍රයි පහරක්. ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ. යනුව මුල් ලකුණු සංඛ්‍යාව තවමත් ලකුණු 1 රැඳී සිටිනවා. මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 1යි. මොකිට සූදානම් අවසන් පන්දු යැයිම සඳහා දිවකෝස්තාත් පන්දුව පාරක් එල්ල කරා සාර්ථක වන්නේ. යනුව දෙවන පන්දුවාරයේ නිමාවන විට ලකුණු 1යි කිසිවෙකු නොදෙවි. දවසක නිමාව නිින්ද සුවසේනි දන්න ප්‍රබෝධමත් තවත් දවසකට ස්මාර්ට් මදුරු දැල් ඇඳට පහසුවෙන් යා හැකි ඉහළ ආවරණ හා හැඩය නිසා පිරිසිදු වාතාශ්‍රයට යෝග්‍යයි. ශක්තිමත් සැහැල්ලු ස්ටේන්ලෙස් ස්ටීල් රාමුවක් සීලින් පංකාවට යටින් සවි කළ හැකි. සෞඛ්‍යයට හිතකර සියට සියම් ස්වභාවික ආරක්ෂාවකට ස්මාර්ට් මදුරු දැල් නිදහසේනි තියන්න. ස්මාර්ට් මදුරු දැල් ලොව වටා යන අභිමානවත් දේශීය නිෂ්පාදනයක්. පන්දුවාරයේ ක්‍රියාත්මක වන්නේ ලකුණු සංඛ්‍යාව තවමත් ලකුණු 1යි. පන්දු රැකීමේ වෙනසක් සිදු කරමින් තුන්වන පන්දුවාරයේ යැවීම සඳහා සූදානම් වන මොහොත පන්දු යවන ක්‍රීඩකයා නවක පන්දු යවන්නා උපේක්.
උපේගෙන් පන්දුවක් පාරක් එලකනවා ලකුණක් ලබා ගන්නවා සාර්ථකයි මතීෂගේ පිටින්නේ ලකුණ ෂෝට් සොයාලේ කලාපයට යොමු වන්නේ මතීෂ ගුණවර්ධන හොඳින් පන්දුවට පහදෙන කුඩා ක්‍රීඩකයෙක් ඔහුගේ තාක්ෂණයෙන් පිරිපුන් පිටිකරුවෙක් වශයෙන් අපිට අවිවාදයෙන් නම් කරන්න පුළුවන් මේ කුඩා කල සිටම තාක්ෂණයට හුරු වීම අනාගත බලාපොරොත්තුවක් වශයෙන් අපිට අවිවාදයෙන්ම හඳුනන්න පුළුවන් දැන් උපේක් ක පන්දු වැයීම සඳහා සූදානම් පන්දු වැයීමේ කාර්යය සඳහා පන්දු වැයීමේ කාර්යය සඳහා සූදානම් වන මොහොත දියෝගොස් පන්දුවක් යොමු කිරීමට මතීෂටයි මතීෂ පිටිකරුවා ආරක්ෂා සහිතව පන්දුවට පහරක් එල්ල කරා සාර්ථක වන්නේ නමුත් ලකුණු සංඛ්‍යාව ලකුණු 2යි 3 වන පන්දුවාරයේ ක්‍රියාත්මක වන්නේ පන්දු 76කින් ලකුණු 81ක් ලබා ගත යුතුයි යන් ස්ටා 13 න් පාල කණ්ඩායමට උපෙක් සූදානම් පන්දු වේම දඟ පන්දුවාරණ ක්‍රීඩාව ඉතාමත් හොඳින් පන්දුව පතිත වන ස්ථානයට පාදේ යොමු කරමින් ඉතාමත් ආරක්ෂා සහිතව පන්දුව පිටෙන් රැකගත්තා ලකුණු සංඛ්‍යාවේ කිසිම වෙනසක් නැහැ. දැන් සූදානම් උපේක් පන්දු වැයීමේ කාර්යය සඳහා. පාර කෙලකනවා ඉතාමත් අපූර්වට සුවකට පාර සාර්ථකයි දිව යනවා දුවද්දී දැවියාවක්ද? දුවද්දී දැවියාමකට ගොදුරු වුණා ඒ අනුව प्रथम कडुल बिंद वेटेनवा प्रथम कडुल बिंद वेटेनवा क्रीडापीठी निवर्तन क्रीडकया माहितन्ने मतीशाई क्रीडापीठी निवर्तन्ने मतीश विय युतोई यानुव मुलु लकुण संख्याव देकक होती बेदी यंगस्टा प्रथम कडुल बिंद वेटेनवा प्रथम कडुलई बिंद वेटने मतीश क्रीडापीठी निवर्तुना දැන් ක්‍රීඩා පිටියට පිවිසෙති වෙන්නේ නවක ප්‍රතිකරු යොවිඳු තාත් පන්දුවා පහරක් එල්ල කරා සාර්ථක වන්නේ ඒ අනුව ක්‍රීඩා පිටියේ නිවත්ුනේ මා හිතන්නේ ගයන් ක්‍රීඩා පිටියේ නිවත් වූ ක්‍රීඩකයා මතීෂ විය යුතුයි මා හිතන්නේ මතීෂ ගුණවර්ධනයි ක්‍රීඩා පිටියේ නිවත්ුනේ නවක ප්‍රතිකරුවා ක්‍රීඩා පිටියට පිවිසෙති වෙන්නේ යොවිඳු තාත්පන්දුවක් යොමු කරනවා අවසන් පන්දුව පහරක් එලකනවා ලකුණක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ යනුව තුන්වන පන්දුවාරයේ පන්දු තුන්වන පන්දුවාරයේ නිමාවන විට මුල් ලකුණු සංඛ්‍යාව කඩළු 1යි ලකුණු 2යි සිසිර කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටෙඩ් දැන් ඔබට වඩාත් සමීප තැන කුඩිනගින රටේ දේශීය අභිමානී උරුමයට ශ්‍රී ලංකාවේ කොන්ක්‍රීට් නිෂ්පාදනයේ ප්‍රමුඛතම නාමය සිසිර කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටෙඩ් අවිස්සාවේල පාර හේවාගම කඩුවෙල දුර හැමතම 077 69 44 475 076 101 990 දැන් තරගයේ ක්‍රියාත්මක වන මොහොත ඉතාමත් ආරක්ෂා සහිතව පහරක් එල්ල කරා පන්දුවට පහර දෙන ක්‍රීඩකයා මෙතුල් ක්‍රීඩා පිටියට පිවිස තිබෙන්නේ මෙතුල් ක්‍රීඩා පිටියට පිවිස තිබෙන්නේ ලකුණු සටහන් කිරීමේදී ගායන්ට සමහර විට මේ තොරතුරු නිවර්දිව සම්නිවේදනය නොවීම ගැටලුවක් වෙනවා කෙසේ වෙතත් පහරක් එල්ල කරනවා පායින්නේ නිවතටයි පන්දුව යනුව ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ දැන් ප්‍රධාන විනිසුරුතුමන් වශයෙන් කටයුතු කරන්නේ මා හිතන්නේ ගයන් ප්‍රධාන විනිසුරුතුමන් දෙපළගෙන් ජයසේකර විනිසුරුතුමනුත් ඔහු සමග අනිත් විනිසුරුතුමන් තමයි දිනත් ක්‍රියාත්මක වන්නේ සිවුන පන්දුවාරයේ මෙතුල් පන්දුවට පහදෙන ක්‍රීඩකයා දක්ෂ පිටිකරුවෙක් වයිට් පන්දුවක් වේතු ලකුණක් ලබා ගන්නවා කඩුවට රකින්නාට පන්දුව නිසි ආකාරයෙන් රැක ගැනීමට හැකියාවක් ලැබුණ නැහැ ඒ අනුව ලකුණු හිමි වෙනවා යන් ස්ටා ක්‍රීඩා සමාජයේ 13 න් පහළ කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාවට
තවත් ලකුණක් හිමි වෙනවා කඩලු එකක් දැවි ගොස් අවසන් දැවිගේ ක්‍රීඩකයා මතීෂ ගුණවර්ධන ක්‍රීඩා පිටියේ ඉවත් වුණා දුවත් දී දැවි යාමකට ගොදුරු වුණා දැන් ක්‍රීඩා පිටියේ පන්දුවට පහර දෙන්නේ යොවිඳු සමග මෙතුල් මෙතුල් දැන්ට එක් ලකුණක් ලබාගෙන තිබෙනවා මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි කඩලු 1යි ජයග්‍රහණය සඳහා පන්දු 69කින් ලකුණු 80ක් ලබා ගත යුතුයි ඒ වගේම සූදානම් පන්දු ඇයි මේ කාර්යතාවය සඳහා පන්දු ඇයි මේ කාර්යතාවය සඳහා සූදානම් වන මොහොත පන්දු යවන ක්‍රීඩකයා පන්දු ඇයි මේ කාර්යතාවය සඳහා සූදානම් වනවා ගගනයි පන්දු යවන්නේ සන්ත තොමස් විද්‍යාලීය දඟ පන්දු යවන ක්‍රීඩකයාගෙන් පන්දු යොමු කරනවා වයිට් පන්දුවට පහරක් එල කරනවා පන්දුව ඩීප් සාලේ කලාපයට ෂෝට් සාලේ කලාපයට ඇදී යද්දී එක ලකුණක් ලබා ගන්නවා යනුව සිව්වන පන්දුවාරේ පන්දු තුනක් යව අවසන් වන විට ලකුණු සංඛ්‍යාව ලකුණු 4 දක්වා ඉහළ නැංවී තිබෙනවා මුල් ලකුණු සංඛ්‍යාව පන්දුවට පහර දෙන්නේ යොවිඳු සමග මෙතුල් ඒ වගේම විනිසුරුවන්ගේ අවධානය යොමු විය යුතුයි විශේෂයෙන්ම පන්දු යවන්නන් ලබා ගන්නා කාල වේලාව පිළිබඳවත් ආරක්ෂා සහිතව පහරක් එල්ල කරා යොවිඳු යොවිඳු වමතින් පන්දුවට පහර දෙන ක්‍රීඩකයා විනිසුරුවන් හැකියක් වලින් තරගය කාලය අපතේ යන ආකාරයට ක්‍රීඩකයන්ට හැසිරීමට අවස්ථාව ලබා දෙන්න එපා උපදෙස් දෙන්න මේ ක්‍රීඩා ක්‍රීඩකයන්ට ඉතාමත් හොඳින් යොවිඳු ඉදිරිපාදයේ ක්‍රීඩා කරමින් ආරක්ෂා සහිතව පහරක් එල්ල කරා ආරක්ෂා සහිතව පහරක් එල්ල කරා ලකුණක් ලබා ගැනීමට අවස්ථාවක් නැහැ යනුව සිව්වන පන්දුවාරය නිමාවන විට ලකුණු සංඛ්‍යාව කඩලු එකයි ලකුණු 4යි සියත්‍රා අධ්‍යාපන ආයතනය කඹුරු පිටිය දකුණු ලක පාසල් දරුවන්ගේ නැන සයුර තරණයට ප්‍රමුඛ වූ තැන සියත්‍රා උසස් අධ්‍යාපන ආයතනය කඹුරු පිටිය ගණිතය විෂය සම්බන්ධව ප්‍රවීණ ආචාර්ය ඉන්දික දිද්දුගොඩ මහතාගේ අධීක්ෂණය යටතේ මෙහෙයවනු ලබන පහවසරේ සිට සියලුම විෂයන් සඳහා ප්‍රවීණතම ගුරු මඩුල්ලගේ දායකත්වයෙන් අධ්‍යාපනය ලබා දෙන පෞද්ගලික අධ්‍යාපන ශිෂ්‍යයෙ දකුණු ලක ප්‍රමුඛයා සියත්‍රා උසස් අධ්‍යාපන ආයතනය කඹුරු පිටිය පස්වන පන්දුවාරය තත්සර පන්දුව යොමු කරන්නේ පස්වන පන්දුවාරය ලකුණු 83ක් අවශ්‍යයි YSSV 13 න් 15 කණ්ඩායමට තමන්ගේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට තත්සර පන්දුවක් යොමු කරනවා ඉවර පහරක් එල කරනවා සාර්ථක වන්නේ නැහැ ඉවර කඩුල්ලක් බිඳ වැටෙනවා මේ අවස්ථාවේදී කවුද කඩුල්ලක් බිඳ වැටෙනවා අපි කවුම් මං හිතන්නේ ඒ කඩුල්ල යොවිඳු යොවිඳුද යොවිඳු විය යුතුයි මම හිතන්නේ දෙවන කඩුල්ල යංගස්ටා ක්‍රීඩා සමාජයේ 13 න් 15 කණ්ඩායමේ යොවිඳු කඩුල්ල යොවිඳුගේ කඩුල්ල බිඳ වැටෙනවා යොවිඳු දැවි යනවා දැවි යන ක්‍රීඩකයෙක් විදිහට සංඥා වෙනවා තත්සර ශාන්ත තොමස් විද්‍යාලයේ 13 න් 15 ක්‍රීඩකයාගේ පන්දුව හමුවේ යොවිඳු දැවි යනවා නැවතත් තත්සර සූදානම් පන්දු යොමු කරන්න තත්සර සූදානම් පන්දු යොමු කරන්න පස්වන පන්දුවාරය 13 න් 15 කණ්ඩායමේ විනිසුරු විසුනුසුරුවන් සංඥාව ලබා දෙනවා තත්සර පන්දු යොමු කරනවා ප්‍රහාරයක් එල කරනවා ඉවර සාර්ථකව එක ලකුණක් කරා පැති මාරු කර ගන්නවා YSSC 13 න් 15 කණ්ඩායම පන්දුවාර 5යි ලකුණු 4යි කඩුලු 2කට ලකුණු 83ක් අවශ්‍යයි ජයග්‍රාහී ඉලක්කය කරා පියමැනීමට අපි බලමු කොහොම වේද කියලා තීරණාත්මක තරගයක් YSSC කණ්ඩායමේ පළමු මංගල ලෙදර් ක්‍රිකට් තරගය අද මේ YSSC ක්‍රිකට් සංග්‍රාමයේ 2021 තත්සර පන්දු යොමු කරනවා ලකුණක් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ ක්‍රීඩකයාට
ශාමිදු තමයි නවක ක්‍රීඩකයා යොවිඳු දවියාමත් සමග ශාමිදු පැමිණෙනවා පන්දුවට පහර දීම සඳහා නැවතත් අත්සරගේ පන්දුවකට ප්‍රහාරයක් එල්ල කරනවා සාර්ථක වෙන්න මම මම හිතන්නේ ඉවර මෙතුල් වෙන්නට ඕන කඩුවල රැඳී සිටින ක්‍රීඩකයා නැවතත් තත්සරගේ පන්දුවක් තත්සර පන්දුව යොමු කිරීමට සූදානම් इवर पंदुआ कमुक इवर पहार सार्थक वाणी ने लकुन क्लबागे मट हकी आवा क्लब पसोन पंदुआर क्रियात्मक पसोन पंदुआर अवसान वेवन विट पसोन पंदुआर अवसान विट लकुन पह पमन इलाबागे मट हकी आवा लें कडूल देख कट तत्सर तम पसोन पंदुआर यमुकर मिलंगड़ सूदान हाईवे पंदुआर यमुकर රෂීඩ් සාන්ත තෝමස් විද්‍යාලයේ 13 වෙනි පහල ක්‍රීඩකයා රෂීඩ් ඔහුගේ පළවෙනි පන්දුව යොමු කරනවා. ඉවර පහරක් එල්ල කරනවා සාර්ථක වන්නේ නැහැ. දැඩි ඉල්ලීමක්. විනිසුරයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. දිනිත් විනිසුරතුමා නවතත් රෂීඩ් තමන්ගේ පන්දුව යොමු කරනවා හයවන පන්දුවාරයේ දෙවන පන්දුව යර පහරක් එල්ල කරනවා සාර්ථක වෙන්නේ නැහැ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ හයවන පන්දුවාරයේ දෙවන පන්දුව ක්‍රියාත්මක වන විට YSSA 13 න් පහල කණ්ඩායම ලකුණු 5යි කඩලු 2කට නවතත් පන්දුවක් යොමු කරනවා රෂීඩ් දෙවර පහරක් එල්ල කරනවා සාර්ථක වැදී යන පන්දුව 4 සීමාව කරා ළඟා වෙනවා එවර යොවිඳුගෙන් ලකුණු 4ක් ලැබෙනවා යොවිඳු සමාවෙන යොඳුන වෙයි ශාමිත ශාමිදු ශාමිදුගෙන් ලකුණු 4ක් ලැබෙනවා YSSC 13 න් පහල කණ්ඩායමට ඒ සමගින් ලකුණු 9යි කඩුලු 2කට 6 වන පන්දුවාරයේ ක්‍රියාත්මක වන අවස්ථාවේ නවතත් රෂීඩ් සූදානම් Tamanගේ පන්දුව යොමු කරන්නට ඉවර පන්දුව යොමු කරනවා සාර්ථකව පහරක් එල්ල කිරීම ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතමත් දක්ෂාකාරයෙන් පන්දු යොමු කරනවා රෂීඩ්. 6 වන පන්දුවාරයේ ක්‍රියාත්මක වෙන්නේ ලකුණු 9යි කඩලු 2යි. ලකුණු 83ක් අවශ්‍යයි YSSC 13 න් පහල කණ්ඩායමට Tamange ජයග්‍රහණය කරලා ලොමු වෙන. නැවතත් රෂීඩ්ගේ පන්දුවකට පහරක් එල්ල කරනවා පන්දුව යොමු කර බාර දෙන අවස්ථාව වන විට සාර්ථකව එක ලකුණක් කරා පැති මාරු කර ගන්නවා. मेनो लकुन दहाय खड़ूल देखाई YSSC दुनि पहल कंडाय लकुन असूतुना कवश्वाय जग्राही रखे करा हबाया मठ रशीड थमन के पांदु यमुकराने दक्ष पांदु यवान्ने प्रमाणेन कुडा उन तो है किया वन गेन्नाम कुडा बवक पेने ने सांत तोमस विद्यालय दुनि पहल कंडाय रशीड ओके इलांग पांदु यमुक्रीम सूदानम दक्ष पांदु यवान्ने ओके पांदु यमुकरणवा නවතත් පන්දු යොමු කිරීමට හැකියාවක් ලැබෙනවා නවතත් පැමිණෙනවා ඔව් දැන් සූදානම් පන්දු යොමු කරන්න පන්දු යොමු කරන මේ අවස්ථාවේදී ඔව් පහරක් එල්ල කරනවා නමුත් ඒකට සාර්ථක වන්නේ නැහැ ලකුණක් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ 6 වන පන්දුවාරය මෙසේ අවසන් වෙනවා ලකුණු 10යි කඩුලු 2යි යංස්ටා 13 න් පහල කණ්ඩායම